අපි කියනවා ඒක නීතියක් තියෙන්න ඕනේ මේ නීතියට සිල් දනාම ගනු කරන්න ඕනේ කියලා. දැන් පසුගිය දවස්වල වෙච්ච සිද්ධිය ගැන මයිතා කෙටියෙන් පැහැදිලි කරන්නම්. ඒ සිද්ධියේදී පොලිසිය කවදාකවත් හිතුමතේ Tamanට අවශ්‍ය කරන විදියට නීතිය නවලා හිතුමතේ වැඩ කළේ නැහැ. පොලිසිය වැඩ කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝග පිට විරෝධායන පනත යටතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග නිකුත් කරන්න පුළුවන්. ඔය නියෝගයක් නිකුත් කළ තිබ්බ පොලිස්පතිතුමාට සියලුම උද්ඝෝෂ වහාම නැවතී යුතුයි. ඒක රෝග ව්‍යාප්තියට බලපාන නිසා. අපි දන්නවා ඉන්දියාවේ මේ වගේ රැස්වීම් තියලා තමයි අද ඉන්දියාවේ නැත්තටම නැති වුණේ කොරෝනා වසංගතයෙන්. ඒක නිසා මේක අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලැබුච්ච ලිඛිත නියෝගයක්. ඒ අනුව තමයි අපි එදා ඒ වර්ජනයට නැත්තම් උද්ඝෝෂණ සහභාගී වෙන අයට උදේ ඉඳන්ම කිව්වා ඒකට සහභාගී වෙන්න එපා කියලා. අපි බැනර් දැම්මා, අපි ලවුඩ් ස්පීකරින් වලින් කිව්වා මේකට දෙන්න එපා කියලා කිව්වා, මෙහෙම නියෝගයක් තියෙනවා කියලා කිව්වා, මෙතෙන්ට ආවොත් අත්අඩංගුවට ගන්න වෙයි කියලා කිව්වා. නමුත් ඒ සියලු දැක්ම අහන්න නැතුව තමයි ඔවුන් ඒ වර්ජනයට නැත්තම් උද්ඝෝෂණ සහභාගී වුණේ නිරෝධායන නීති කඩමින්. ඒ අනුව තමයි පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ. පොලිසියට අත්අඩංගුවට අරගෙන ඔවුන්ව හැපපිට නිදහස් වුණා. නමුත් එතෙන්දී අපේ දොරවත්ත මන්ත්‍රීතුමා කියන වගේ එතුමාත් එකඟ වෙන්නේ නැතුනා. මමත් එතුමා කියන එකට එකඟ වෙන්නේ නැහැ. මොකද එතෙන්දී අපි නිරෝධායනට යන්නේ පොලිසියට ඕන නිසා නෙමෙයි. ඒකටත් PHI නැත්නම් සෞඛ්‍ය මාජන සෞඛ්‍ය නිලධාරීගේ ලිඛිත උපදේශක නැත්නම් ලිඛිත ආරාධනාවක් නැත්නම් ලිඛිත මේ ලේඛනයක් අපිට තියෙනවා. මම උඹ වහාම අනිවාර්යයෙන්ම නිරෝධායනට අත්දැකිය යුතු කියලා මැදස්ථානයක. ඒ අනුව තමයි පොලිසිය කටයුතු කළේ. එදේමනම් පොලිසියට ඒකට කවුරුවත් දොස් කියන්න බෑ. පොලිසිය කලේ පහසුකම් සැපයීම පමණයි. අත්අඩංගුවට ගන්නත් පොලිසිය කලේ ඒ අවශ්‍ය කරන නියෝගය අනුව. ඒ වගේම තමයි නිරෝධාන මධ්‍යස්ථානට අරන් ගියේ. ඒ වගේ PHI ගේ සම්පූර්ණයෙන්ම තිබ්බ එයාගේ ලිඛිත උපදෙස් නැත්නම් ලිඛිත ඉල්ලීම මත. මෙතින්ද අපි දැක්ක මහජන සෞඛ්‍ය ඒකේ සභාපතිවරයා කියනවා එයා ඒක දන්නේ නැහැ කියලා. නමුත් ඊට පස්සේ දේශපති දෙන්නකෝල් මැතිතුමා එයාට කතා කරනකොට යක්ම මම ඒක දන්නේ නැතුව කිව්වේ. මේ වගේ PHI කියන්නේ මේ වගේ ලිඛිත ඉල්ලීමක් කරලා තියෙනවා මම දන්නේ නැතුව තමයි ඒ ප්‍රකාශය කළේ කියලා මා කිව්වා. තේරෙන්නේ පොලිසිය ගැන වැරදි අවබෝධයක් ඇති කරගන්න එපා. පොලිසිය ඉතාම දුෂ්කර කාර්යයක් පොලිසිය කරන්නේ. පැය 12ක් ඉන්නව අවුවේ හිටගෙන රැස්සේ දෙමෙමින් කිසිම සමාන වැසිකිළියකට යන්න බෑ. වතුර එකක් ගන්න බෑ. තේ එකක් ගන්න බෑ. හරියට වෙලාවට කෑමක් නැහැ. නිමාඩුනේ බොහෝ වෙලාවට නිමාඩුම් ගේන වත්තනවා. ඒ වගේ දුෂ්කර කාර්යයක් කරලා තමාගේ දුෂ්කර කටයුතු නියෝග පිළිපදිනකොට දැන් බාරේ ඉඳන් ඉන්නවා. බාරේ වැතරගෙන ඉන්නවා. අත්අඩංගුවට ගන්න කියලා කියනවා. කොහොමද කියන්නේ? උත්සගෙන කියන්නේ නැත්නම් ගියපාර යහපාර කාලේ අපි දැක්කා බැටරි වලින් ගහනවා, වතුර වලින් ගහනවා, එතකොට කඳුළු ගෑස් ගහනවා. රණවිරුගේ එක හැක් ගියා මුරුති වල ඔපරේෂන් එකේ. අනිත් දා ගියා කඳුළු ගෑස් ගහලා. ඉතින් ඒ වගේ දේවල් තමයි පහුගිය රජ කාලේ කියලා. නමුත් මෙතෙන්දී එක බැටන් පාරක්වත් කරන්නේ නැතුව, ඒකට කිසිම තුවාලයක් ඇති කරන්නේ නැතුව, කිසිම පහරක්වත් ගහන්නේ නැතුව තමයි පොලිසියට දීලා තියෙන රාජකාරිය කළේ. ඒ නිසා ඒකට දොස් පාරක් දැල්ගයි. අපි අනුපාඩු වුණා නම් අපි ඒක හදා ගන්න. නමුත් මෙතෙන්දී මේ කාර්යයේදී පොලිසිය බලයෙන්ම හැටියට මම පොලිසිය සම්පූර්ණයෙන්ම ඒ වැඩේ ගැන මේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කළා කියන එක තමයි මම මේ අවස්ථාවේදී තව පැහැදිලිව කියා සිටින්නේ.